දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකර් රයක්ක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකියදෙ. අදලියන්නේ හාරසිය තිස්තුම් වැනිටෙලිවැ කියනේද. ලැබුවා වූ විස්සයි විසිහතර අවුරුද්ද වැට් ඉතිරේවා බදු ඉතිරේවා බදු පැනියෙන් වැට් කිරියෙන් ඉතිරේවා කියලා ප්‍රාර්ථනාකරන්ටම වෙනවනේද. අවුරදු දහාටට වැඩී කොල්ලො කෙල්ලන්ටත් ඉතින් වැඩ්ගෙවන බදුගෙවන ආඩම්බරකාර අපපොච්චලගේ දූලපුතාලා වගේ නේද ලුවී විටෝන්් සපත්තුහෙම දාගන ජැන්ඩියට ඇඳල කරලා ෆල්ස් න්. තාාවලින්ම උදේ හවස කණටබොන්ට ලැබේවා කියලා නේද. පතන ගමන්ම තමයි අදටලිවැ කියිය? රම්භ කරන්නේ ඔබට මතක ඇති මීට පෙරටෙලිවැකයකින් පෙන්වා දුන්ා අපේ රටේ ආදායම් බෙදයාමේ විෂමතාවය ගැන රටේ මුලු ආදායමෙන් සියයට පනස් දෙකක්ම බුක්තිවිදින්නේ ඉහලම ආදායම් ලබන සියයට විස්සක් පමණවන සුළු පිරිසක් කියලා රටේ ජනගානෙන් සියයට අසුවක් වන පිරිසාතර බෙදිලගිහිල්ලා තියෙන්නේ රටේ ආදායමින් සීයට හතලිස් අටක් කියලා අපි පෙන්වලදුන්න බට මතකෑඇති තැන් ඇත්තටම මේ අද සිට ක්‍රියාත්මක නව වැඩ් බද්ධත්තෙක්ක මේ විෂමතාව තව තවත් ඔහු වැඩි වෙනවා කියලා පරණ අවුරුද්දේ අපේ ටෙලිවැැකිවලින් පෙන්වල දුන්නා දැන් අද ටෙලිවකෙන් ඔබට පෙන්වන්න හදන්නේ ඇත්තටම අපි මොනතරම් බදුගෙව්ුවත් ඒ බදුවල ප්‍රතිඵල පෙරලා අපට ලැබෙන්නේ නැති බව පෙන්වන්ටයි. ඔු අපි ගෙවන බදුවලින් සුර සැපවිඳින්නේ අතලොස්සක පිරිසක් කියලා පෙන්වන්ටයි මේ සූදානම තැන් අපි අරන් බලමු මැලේසියාවයි ශ්‍රී ලංකාවයි හරිිය මැලේසියානු ජනතාව ත් බහන්ඩහා සේවා බදුගෙවනෝ ඒ ප්‍රමාණය ආදායමින් සීයට විසිහයක් යමෙන් සියයටට විසිහයායට මැලේසියානු ජාතිකයකු තම ආදායමෙන් සීයට විසිහයක් බහන්ඩහා සේවා බදදු ලෙස ගවනවා තැන් ශ්‍රී ලංකාවේ පුරවැසියියකු එකන අපපි හොඳේ බහණ්ඩ හා සේවා බද්ධ ලෙස අපේ ආදායමෙන් සියට හැට හතක්ම ගෙවනවා හරිය අපි ආදායමෙන් සියයට හැට හතක්ම ගෙවනවා කොමද ගාන මැලේසියානු පොරවැසියකු තම ආදායමෙන් සියයට විසිහයක් ගෙවනකුට ලංකාවේ අපි අපේ ආ ෑයිමින් සියට ැට හතක්ම ගෙනවා හරිිය. දැම් බලමු ඔස් සිට විසිහයක් ගෙවන මැලේසියාවේ මගේ ප්‍රවාහනය. එක ඇන මේේ පබ්ලික් ට්‍රන්ස්පෝර්ට්, හරි මොනෝරේල්, විදුලි දුම්රිය සුපපිරි පහසුකම් සයිත බස්රත වායු සමීකරණය කළ සුපිරි මගේ බස්රත හරද දැන් බලමු ආදහමින් සියට හැටහතක්ම බදුගෙවන අපේ මගේ ප්‍රවාහනේ ඇ සිිල්බර කොටන්නුට දුවන දුවනුවට වඩා පිලි පනින අගුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩයක්කුම තමයි අදත් අපිට ඉන්නන්නේෙනේද ලංගමයයි ප්‍රයිවැට් ස් ගත් හමයි දෙකම එකයි. එක අපිට එකනගලා ඉහින් කන. දාඩිය පෙරාගෙන පෙරේතය වගේ තමයි උදේ වැඩට එන්ට වෙලා තියෙන්නේ හවස ගෙදරයන්ට වෙලාතියෙන්නේෙත් ඒ විදිහටමයි. අවුදු හැත්ත පහක්පුරා අදත් අපේ මග ප්‍රවාහනය ලෝකයේ දුරුවලම ප්‍රවාහනය ඇති රටක් හොඳේ ඊළඟට සසඳමු සිංගප්පුූරුවත්තෙක් අර ලීක්වාන්යූ කෙන යුග පුරුෂයාන් නිර්මාණය කරපුහපුූරු රටනෙද අපේ යුගපුරුෂියෝ රොත් අයිනි සිංගප්පුූරේ බහන්ඩහා සේවා බද්ද ආදායමෙන් සයටට විසින් අපේ ගාන දන්නඕන නේද අපේ සිට හැටහතයි. ඒකඇන්නේ සිංගප්පුූරුව පොදදු මගේ ප්‍රවාහණය කොහොමද? කොමද දුම්රිය කෝමද මේ සැප බස් රථ එකට අපේ නේද. කොමද අපේ කෝච්චිවලයි බස්ලයි වයිස්වමී කරන සැපනේද. ඇ දැ මේ විදිහටම අපි මැලේසියාවේ ලංකාවේ ආදායම් බඳ සසඳමු. මැලේසියාවේ ආදායමෙන් සයට හැට්ට පහක්ම ආදායම් බඳ. අපේ නම්තාම සට විසිහය හොඳේ මැලේසියනු ජාතිකෙක්සිට හට පහ ආදෑම් බදු ගෙවනවා හරද ොකද. ඉතිං ප්‍රශ්නයක් නෑනේ ඒ තරමටම ලස්සන රටක් පුරවශයන්ට උරුම කරලාදී ලාතියෙනනේ එකට අපි අපේ පහසුකම් අයිතිකයෙන් කී දෙෙනටද නේද. අපේ සුපිරි පහසුකම් අයිතිකීෙන් කී දෙෙනටද සිංගපපුූරුවත් එහෙමත් තමයි. හොන්දේ ආදාෑම් බදු සීට හැට. දෙකක් විතර ගෙවෙනවා සාමාන්‍ය පුර වැැශයෙක් සිට හැත්ත දෙකක් විතර. සියයට සීියක් වුුණත් පෞ්නෑය කියල හිතනවා ඒ රට මොනතරම් පහසුකම් රට වැස්සියන්ට දීලතියනවද මොනතරම් පිරිෂදු රටක්ද නේද. ඒකට අපේ නේද ලෙඩ ක් සි න් වෙන ට කා බන්ඩ ක් යි් දෙනවා. ආ්ඩ ස්පිරිතා ල්ට හමතුන්ඩු දහයක් විතර ියනවා වටේපිටේ ප්‍රයිවර්ට් ැංවලින් අරංෙන්ට කියලා. හොඳේ දරුවා පාසල්ට දාගන්ට හදන තැන ඉඳලා දහ දුක් විින් නඕනේ ළ මේෙකට හොඳ පාසැල. කෑගන්න දරුවන් දෙදෙනෙකු පාසැල්ලැන අම්ම කෙනෙකුට තාත්තකනෙකුට පොත්ලිෂ්ක දැක්ක හම බඩ පපු හෝස් ගාල දාළගිහිලා සේමුර්ජාවෙනවා. අපි තවතවත් බදු ගෙවමු ඔවුනේ මේ අවුරුද්දේ වැට් ඉතිරිලා බදුු ඉතිරිලා නේද මහාඋන්දලාට සැප වැඩිවෙන්ට කියලා අපි ප්‍රාර්ථනා කරමු නේද. ඔව අපි තව තවත් මහා උන්දලාට සැපදෙන්ට පුළුවන් තරං බදුම ගෙවමු හොඳේ දැන් ඇත්තටම? අපි බදුදගෙෙනනවා තවතවත් බදු ගෙවමුූ. අපි නයට තෙල් ගැහුවද නෑ අපි කවදවත් නයියට තෙල්ගහලා නෑ අපි නයට විදුලිය පාවිච්චි කරලා තිනෝද. නෑ අපි විදුි බිල් ගෙවනවා නැත්තං කපලයනවානි අපි ගෑස් ගන්නකොට ගෑස් වල්ට පොළු ීලතියනෝද අපි ගෑස් නයටට අරන්තීනෝද නෑ අපි වතුර ටිකටත් වතුරබින් දෝටත් සල්ලි ගෙවනවා බිලගෙවනවා නේද? නමුත් මොකද වෙලාතියෙන්නේ මුළු රටම නයයි ලෝකේටම නයයි නේද අපේ රට ලෝකේට නයකරේ අපි නිමේ කියනක තේරුම් ගමු මේ අලුත් අවුරුද්දේ නිවැරදි සිිවෙල්ලක් කදාගමු අපේ රට ලෝකේට නයයි නමුත් අපි නයට කාලත් නෑ නයට තෙල්ගහලත් නෑ නයට ගෑස් සර්ගෙනත් නෑ වතුරගෙනත් නෑ එහෙනම් රට නය වනේ කොහොමද ඔවු රට නය වනේ මේ දූෂිත දේශපාලුවන් හොරාකාල කියනෙක අලුත් අවරු. දේ නැවම් සිතුවිල්ලක් ලෙසවාටන් අපි අද තේරුංගමු කියලා ටෙළිවැ කියිය මෙයාළුත් අවරෘද්‍යඔබට ආරාධනා කරනෝ.